මගේතන ඊයේ පෙරේදායි ඉන්දියානු ගිලන් රථ සේවාව ආරම්භ වුණා. දැන් මේක මුලින් සැලසුම තිබ්බේ අපි දන්න ආකාරයට ඉන්දීය සේවකීන් යොදවලා කරන්න. නමුත් අපි විද්වත් වෘත්තිකයෝ හැටියට දිගින් දිගටම විරෝධය පළ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට යම්කිසි සෙතක් වෙලා තියෙනවා. අපේ රටේ සේවක සේවිකාව පුහුණු කරලා දාලා තියෙනවා. ඒ වුණත් ප්‍රශ්නේ තාම විසඳිලා නැහැ. අපි අපේ යුතුකම කරා මේ ගැටලුව මුලින් පෙන්නලා දුන්නා. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ඉන්දියාවේ ගිහිලා පුහුණුව ලැබලා ඇවිල්ලා තියෙනවා රියදුරු කණ්ඩායමක් සහ හදිසි ප්‍රතිකාර ලබා දෙන්නම්. එතකොට මේ හදිසි ප්‍රතිකාර ලබා දෙන්නම් කියන්නේ සෞඛ්‍ය සේවාව සපයන කණ්ඩායමක්. සාමාන්‍යයෙන් ලංකාවේ සෞඛ්‍ය සේවාව සපයන කණ්ඩායම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලැබිය යුතු වෙනවා. මේ කණ්ඩායමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීලාද තියෙන්නේ. වෛද්‍ය සභාව පිළි අරගෙනද මේ කණ්ඩායම. මේ අය අතින් මේ අය වග කියන්නේ කාටද? දැන් මේ අයට පහසුකම් දෙන්න කියලා තියෙනවා රජයේ රෝහල්වල ගිලන් රථ නවත්තන්න පහසුකම්, උපකරණ ගබඩා කරගන්න පහසුකම්, ඒ වගේ දේවල් සපයන්න කියලා තියෙනවා. එතකොට මේ අය දැන් රජයේ සෞඛ්‍ය ආයතන තුල රැඳී සිටින කාලය තුල ඒ අයගේ විනය කටයුතු සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඒ අය වග කියන්නේ කාටද? එතකොට ඊළඟට මේ අය රෝගී සත්කාර සේවාවේ යම්කිසි ආකාරයකට යෙදෙනවා. එතකොට මේ අයගෙන් රෝගීන්ට යම්කිසි නොසැලකිල්ලක් අකටයුත්තක් සාමාන්‍ය සෞඛ්‍ය සේවා සපයනකොට ඊට වගකිය යුතු ආයත තියෙනවා. දැන් අපේ රාජ්‍ය සේවේන අපේ වෛද්‍යවරු ඒ වගේම අපේ දැන්ට තියෙන සෞඛ්‍ය සේවා පද්ධතියේ වග කියන්නේ අපි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට. මේ අය වග කියන්නේ කාටද? එතකොට රෝගී අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ කොයි ආකාරයටද කියන ගැටලුව එනවා. එතකොට ඒ වගේම අපිට මේ වෙන විට ඒ වෛද්‍ය ආයතනවල ගිලන් රථ රියදුරෝ දැනට සෞඛ්‍ය සේවයේ ඉන්න අය ඒ වගේම වෛද්‍ය පරිපාලකයෝ අපෙන් විමසනවා මේ අය කොහොමද ස්ථානගත කරන්නේ තියෙන සීමිත පහසුකම් යටතේ. මේ වගේ විවිධ ගැටලු මතුවෙමින් පවතිනවා. නමුත් ඒවට අපි මැදිහත් වෙන්න මේ වෙලාවේ උත්සාහ කරන්නේ. මොකද රටේ ජනතාවට සෙතක් වෙනවා නම් ඉන්දියානු ගිලන් රථ සේවයෙන් අපි ඒක දිහා බොහොම උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. ගැටලු මතුවෙන තැන්වලදී අපි බලමු කොයි ආකාරයටද කියලා. අපි මේ සයිටම් ආයතනය සම්බන්ධයෙන්ුත් වෙනත් බොහෝ කරුණු කාරණාවලදී කල්ැතුව කියලා තියෙනවා මේවා ඉදිරියේදී ගැටලු මතුවෙන අවස්ථා කියලා. එතකොට දැන් මේ ගිලන් රථ සේවය ගැනත් අපිට කියන්න තියෙන්නේ ඒකයි. ගැටලු මතුවන දාට අපි පෙන්නලා දෙන්නම් අපි එදා කලින් විරුද්ධ වුණේ ඇයි මේකට කියන එක අපි ඔබට පෙන්නලා දෙන්නම්. එතෙක් අපි මේ දිහා බොහොම විමසිල්ලෙන් උපේක්ෂාවෙන් බලාගෙන ඉමු.